Hyන් ආදින්නේ දපතේ අපි නැවතත් ධහතුන්ගෙන ශ්‍රේණය තොරතුරු හා සංවේධන තාක්ෂණ විෂය පාඩම් සාකච්ඡා කරමු. අපි මීටසල්ල සාකච්චා කරා ධාතු ශ්‍රේණයේ දදසම හත නිපුණතා මට්ටම PHP සහමස්කිල් බාහිතකොට ගතික වෙබිට ඩනමික් වෙබ් පේජස් නිර්මාණය කරයි. මෙම මටම අපි සාකචා කමින් සිටේ අපි බලමු මේ බල් ස්කෝප් අපි බල වල කොහොමද විචාල්ලවල පැවත්ම ෆිළිබඳ මේ විචාල්ල පැවැත්ම ආකාර තුනක් සඳහගෙනවා ලෝකල් බ්ලොබ ට මේ අවස්ථාතුන යටතේ අපි සටහන් පා ක්‍රියාපන කළ බලමු එහි ප්‍රතිඵලයක් කුමත්දකය මෙතන අපිට දකින පුළුවන් පපිතේ පංක්ෂණයක්ක දරති නෝ පංෂණ ඩො එ සමානය පහ යයි ආදේශ කරතියනවා ඊට පස්සේ මේ ලෝකට ටෙස්ට කියන මේ පංෂන් එකට කැඳවීම සිදුවෙන් මෙතන මේට කෝල් කනවා පවතින්නේ ලෝකල් ටෙස් කියන සබ පෝගමම මේ පංක්ෂ එක ඇතුළෙයි ො ඉදිලතින් නමුත් ඉ ඉදිරියට ලෝකල් ටෙක්ස්ට එක එලියේ මේ පවතින්න නෑ එනිසා මේ ක්‍රියාත්ම කරන විට අපිට මේ වගේ දෝසයක් දකින් ලැබෙනවා මේ පේරියේදී තියන විචල්ලය මේ එක් කියන වෙරිබල් එක ිෆන් කනයි දකි එකන මේ ෆංෂණයක් ඇතුරේ තියෙන විරිබැල්ල එකක් එලියදි දකින්න නෑ අපි ඊඟ වැඩසටහන බැලත්දී මෙ මෙහිදී ො සමානය පහා යන්න මෙත ආදේශ කරල ඒහිදම ඩොක්ඒෝමගින් තිරේ දිස්වන සලස්වතියන නමුත් සබ් ප්‍රෝගෑමි එල ඩොXක් කැඳවන්නේ නෑ ොX ඒ පදේශ දකින්න නැති නිසා මෙහි දෝෂයක් හටගන්නින් නැතිවේ. එක් නිසා මේ පහ කියනාග තිරේ දිස්වෙනෝ මකද එ යන්න ක්‍රාත්මක වෙන්නේ මේ සත් පෝගෑම් එක තුළ පමණයි. අපේ ඊළඟ වැඩසටහනේදී. මේ විඩසටාන යදව ක්‍රියාත්මක වේදය බලමු එහිදී තිස්ස එක පෝගම් ත් නිරධෝ ක්‍රාත්මකවෙනිි නෑ මෙහිදී වරබල් ඩො ඒ සහ ඩොලබී න විචල්ලයන් දෙකම අපි ගලෝබල්වෙරිබල් විදියට සැරකුවට මේ ගලෝබල් ටෙස්ට කියන සත් ප්‍රෝගෑම් එකදී ඒවරිබල් එක ගලෝබල් ලෙස අර්දක්වර නැති නිසා ග්ලෝබ ීබල්යක් ලෙස ක්‍රියාත්ම කරනායා දැනුදී නැති නිසා මෙහි දෝසයක් කටගන්නවා දකින්නේ නෑ මේ ඇතුළ තියන සබ් ප්‍රෝගෑම් එකතුේදී මේය විචල්ලයක් දකින නෑ ඒ නිසා මේමට සටහනත් දෝස හිතයි අ බලමු ඊඩඟවැඩ සටහන නිහිදී ඩොල ඒ යොදාගෙන තියෙනවා හැබැයි ඊට පෙර අර එළිය ඩොල ඒ සඳහා අගය නාදේශ කරා එහි පවතින ඩොලඒ එයා ඇතුළදි ක්‍රියාත්ම කරන්න බව දැන්වීමට මේ ්ලෝබල් යැන කවඩ් එක යොදාගෙන තියෙනවා එක යොදාගෙන අපි සඳහන් කළහොත් අපිට පුළුවන් මේ ඒ වලතිනාගේ තිරේ දිස්වීමම සලස්සන්. ඒ අනුව මේ තිස්තෙවිනි ප්‍රෝගෑම් එකේ දෝසේ හටගන්න එකක් නෑ අයි බලමු ක්‍රියාත්න කරලා හෝු. මේ දහාය කියනාගේ අපිට තිරේ දිස්වෙනෝ. මේ බී කියනාගේ අපි යොදාගෙන නෑ ඒවගේ ඊඟ පෝගම් එකත් ස්තු පෝගම් එක ඒ ක්‍රියත්න කිරීමේදී අපි ලැබෙන බින්දුව එක දෙක කියලා අගයන් තුනක් ඒ ලැබෙන වි බලමු ටටික් කියන වරීබලයක් මේ ස්ටටික් ටෙස් කියන ස්පංෂණ එක ඇතුළේ අර්දක් කල තියෙනෝ ඒ අගේ බින්දුවයි එක එකෝ සමඟ ඒ අගේ තිරේ දිස්වෙනවාදිසීමට සරස්සවල තියෙනවා ඉන්න අනතරුව ඒ සඳහා එකක් එකතු කිරීමක් සිදුවනවා තැම ස්ටටික් ටෙස්ට එක කියන සබ්්‍රෝගෑමයට පංෂණයට කැඳවන්න මෙත ැඳද මේ බිින්ඳුවයි ඉන්න අතුරු එකක් වෙනවා ඊළඟට දෙවෙනිවර කැඳවන විට ස්ටැටික් කියන වර්ග තියන ස්වභාවය නිසා මේ නැවත බිින්දුවරගඩි නෑ මිට ඉසර තිබුණු අගේ තමයි ආදේශ කරගන්න. මිට ඉසල එක කියෙනගේ තිබුණේ එ නිසා එක කියාගේ ඇයි තිරේ දිස්වෙන්නේ. ඉ අනතුරනඉතින්ද යි දෙකක් බවට පත්වනයමාග පංක්ෂණ ඇතුළඒ පෞතිනෝ නැවත ති මේ කැඳුවොත් ක්‍රියාත්ම කළවොත් ඒ දෙක කියනගේ ආයි තිරය දිස් වෙනවා ඇවට පැදිර ඇති ස්ටටික් කියන වරීබල් වර්ගය තියෙන වෙනස මෙතට අපි ඉගෙනගත්තා ලොකල්වබල් ්ලෝබල් වරබ සහ ස්ටටික් වරබල් පෞතින ආකාරය අපි ඔය ආකාරෙන් අපිට වරිබල් අරු දක්වන්න පුළුවන් භාහිතකරන්න පුළුවන් ඒවාගේම අපේ වැඩ සටහන් වලදී ආශපරිදි මේ වර්ගවල විචල්ලයන් අපිට භාහිතකන්කුවන් ඉන්න අන්නතුරුව අයි බලමු ඊළඟ වැඩ සටහන දෙයා අපි මේ ස්වෑම් කොල්ැන බැලෝ ඔබට මේයිස්ත්‍රෝ කර ගන්න විටම අපි ඉස්සෙල්ල සඳහන් කර පරිදි අපාචේසාමස්වල්සා php යන තුනම මේ සෑම් සර්ව එකත් සනක ඉස්ටල් වෙනවා පරිගණක ඉට බ අපිමිට පෙර සාකච්චාරන ලබෝ. මේ පාචේ සර්ව අප ඉසල ස්ටාට් කරා වගේම මයිස්වල් ආරම්භ කරන්නේ මංසාකන මෙතන දැන් ස්ට්බට් එක එබූ හොන් ඇැට බානකොළුවන් මේ වෙන සක්සිදුණ හෝ මයිස්කල් ආරම්භුණ මයිස්කල් ආරම්භනාට පසුව තමයි ට පුළුවන්ගන්නේ අපේ ඩටබේ සම්බන්ධව කේතයන් ලියන් බලමෝ මගේ පලවෙනි කේතය මුොලිම ඩේටබේසයක් හදන්න අපි ඩේටබේසයක් හදන්න ඉස්සලම හදන්නේ මේ තියන්නේ ඩේටබේසයක් නිර්මාණය කිරීම සඳහා අපි සකස් කරපු කේතය මේ තියන්නේ සවෙන් නම ලොකල් හෝස්ට ඔක දකිනවාර අපි බ්‍රවසයක මත අපි ලිවෙත් ලෝකල් හෝස්ට යන්නසර්ව එක නම ස්රහ තියන යයි යුසනේ රුට් විදිරසරන ප්‍රස් දැක යොදර නැහැ පාසටක් ය දන්න පුළුවන් අවශ්‍යනං අපි සෑම් සර්ව එක තුළ ඒවගේම මේ තියන්නේ අපි කොහොමද මේ ඩේටබේස එකට සම්බන්ධවෙන්නේ කියලා මයි Sq යටතේ කනෙක්ෂණ හදාකන්නෙ කෝහමද සෑම්සර්වින් නම යුසනයම් එක පස්සුවඩ් මෙතන යදපු වරීබල් වල අගයන්න එක ඒවරීබල් යොදාගෙන තමයි සම්බන්තාය හදාගන්න හදන් මේ ඩො කනෙක්ෂන් කියන මේ අගේ ආදේශ කරන්නේ මෙතින්දිී ආදේශ කරත්දී ලැබෙන ප්‍රතිඵල්ලය මොකදද එර එකක් නං මේ රේකක් කැන සඳහන් කරලා එඩට යන්න ඉදිරිපත්ව ලක් තියන එම නැත්තං මේ රේකක් සිදුවනි නැත්තං අපි ඉසරහට යන්න පුළුවන් ඉට පස්සේ ඩො කල්ඔ දන්නවාමට ඉස්සල්ල ස්කල් ටමට ගෙනගෙන නැති ක්‍රට බේB න්ඩ මේ ලම්මයින්ගේ තොරතුරු ඇතුවත් කන්න දත් සමුදායක් හදන්නයි හදන් ඒ දත්ත සමුදාය නම ස්ටන්ඩ විදියට ස අරගෙන අපිට දත්දත්ත සමදායක් හදන්න කියන ස්කල් විධානතාය මේ ලියලතිෙන් දැන් ඒ විධානය ක්‍රියත්ම කරන්න හදන් ඒදී කනෙක්ෂන් අප ඉස්සල්ල කියපු ස්ථානයේ මකදද සර්වය එක මේ ස්ථානයේ හදන්න කියනවා ඩටබේස් එකක් නටබේස්ෆයිල්යක් හදන්න කියනවා ඒ හදන්නේ මෙ මේරි ඩො ස්කවල් මේ ක්‍රියාත්න කිරීමෙන් ඒ ස්ථානයේ දත්තපාදක දත් සමඳයි හැදෙනවා ඒ සත්‍යයක් විදිහයට ප්‍රතිඵලයක් කාවත් ්‍ර කියලා ප්‍රතිඵලයක් කාවත්ත එහෙම ඒ නිවැරදිෝස් සකස් වීම සිදදු වෙලා තියෙන වහර අපිට සරකන්න පුළුවන් එහෙම උන්නොත් එහෙම අපි කියනවා එකබ සක් පුලි එම නැත්තන් එර කින් බ ඊට පස්සේ තන්දී දෝසයක් කාවනං දෝසය තිය එර කෝඩ් එක අපිට බලාගන්න පුළුවන් මේ සමඟ එසේ නිවැරදිව අපේ දතපාතික සකස් කරාං ත මේ පිහිටසි දවානම් අපට දත්තපාදකින් ඉවත්යෙන් නඕනෙඒ කලෝස් කරන්නඩෝනෙක් කලෝස් කරලා අපිට එරිියට එන්න පුළුවන් මේ කේතේ මගින් මේ විදියට දත්ත සමුදායක් ඉස්සල්ලම අපිට සදාගන්න පුළුවන් එහි ටේබර්ල් මනුවත් හදරනෑ තාම ඩේටබේස් පයිල්ලක විතරයි මේ හැදුවී අපි ඊළඟ කේතයට ගියවතුන් අනතුරු අපි හදනවා ටේබල් ටේබල් ටේබ හදන්න තරපී ඉසල්ල වගේම සවන සනම් පස්වඩ් බේස් නේම් එක අපි ඉසල් ොදාගත්ත ස් යන්න එදාගන්න ඕනේ එතකොට ැ අපි කළීම ටබේම කරන මේ කනක්ෂ ඇති අපි තවවරීප ලැක් වැඩි වුණා මොකක්ද සවනම්නම් පස්ව හිට අමතරව ඩටබේගේ නම මේ ක්‍රියාත්ම කරන්න විටනෙෂ නහිදී එර එකක් කනව නම් ආවත්තේම වැඩසනාහ ඉතින් අවතිනවා එම නැත්තං දිරිට නවා ටබල ක්‍රියට් කන අවස්ථාව අපි මේ ටේබල් එක ක්‍රියට් කරන්න කොහොමද අපි බලමු මම උදහරණයකට ලබා ගන්නේ අපේ මේ ළමයින්ගේ තොරතුරු ටිකක් එකතු කරන්න වැඩසටනත්තමයි මම සකස් කරන්න දන්නේ මොනවද අපි සකස් කරන්නේ ළමයින්ගේ අඩෙන්ටිකාඩ් නම්බේ තනයි මුලීම වදා ගෙන තියන්නේ දෙනිට ඉනශල්ස් තුමිනට සර්නේම් හදරනිට තියන්නේ ගෙදර සිට පාසරට දුර වගේ තොරතුරා මේ තොරතුරුවට අවශ්‍යිතාවය වැදත්කම කොරියාකාරංවත් මම මෙතින්ද අපේක්ෂ කරන්නේ ඔබට ආකාර දෙක තියන වර්ග දෙක තියන දත්ත ඇතුළත් කරන්නේ වර්ග තුනක් තිටෙස් යටතේැ ෆිල්ඩ තුනක් තියනවටෙක්ස්ට යටත හතරන එක නම්බ එකක් මේ ආකාරෙන් අපිට දත්ත සමුදාය තුළ අපේ මෙම ටේබල් එක ක්‍රියට් කරන්න බලමු එහිදී අපි දන්නවා ප්‍රයිමරි කිය එකක් අවශ්‍යයි මොකද මේ ප්‍රයිමරි කිය කියන්නේ පයිමරි කිය කියන්නේ අපේ මේ ටේබල් එකේ තියන රකෝඩ්කට ජුනික් වන ඒකීය වන අගයක් අපි මෙහි හැම රකෝඩ්ඩයක් මිනිම තෝරාගත යුතුයි. ඒැන්නේ අපේ රකෝඩ්ක එම කියන්නේ උපලකයානක් ඒ රෙකෝඩ් තියනවා ෆිල්ස් හතරක් තියෙනවා මේ හතරෙන් හැම රෙකෝඩඩයක්මටම ඒකීයව් අගයක් විදියට අපිට යොදා ගන්න පුළන් මකක්ද. තැන් අයිඩෙන්න්ටිකාඩ් නම්බ එක තව කෙන නම්බක් වෙනක් කෙනෙකට යෙදෙන නෑ. ඒක යොදල තියෙන්නේ එයාගේ වෙනස් නොයින විදියට එක මාගයක් නොයින විදියට අපි අයිඩටිකාඩ අක ලැබිලති අපිට එම නිසා. අඩින්කාර් නම්බ එක ො ගත්තොත් ැනල් අයිකාඩ නම්බේ යොදා ගත්තොත්ඒුනික්ක් වෙනනිෙක් අගයක් වෙනෝ ඒක් නිසා අපට ප්‍රයිමිර කීකක් විදි මේක යොදා ගන්න පුළුවන් ඒ ප්‍රයිමරි කීක විදියට අප එක යොදා ගත්තාඉ අනතුරුවඉනි සන සහ distance තමයි අපි යොදාගෙන තින් මෙයා කාරෙන් අප දත්තපාද දත්ත සමුදායේ තියෙන ටේබල් එක අපි සදාගනිමු ඒක සදාගන්න තියෙන කේතේ ද අපි නැවත්තත් පලිමු ඒක ඒතේ ක්‍රාත්ම කිරීමේ දී මෙන්න මේ වගේ කේතයක් එක්ක තම අප මේ අරක අපි සලසාකච්ඡා කරපුූ අපේ දත්ත සම්දායේ ඇති ටේබල් එක ශ්‍රක්්ෂයක විවේ සකස් කරන්න කොමද ස්කවිල් ල එකක් ලියනවා ස්ක ලෙස එක සමාන කරන්නවා ක්‍රියේබ ස්ෝතමයි මගේ මේ ටේබල්ල නම ස්ට ඉන්ෝ කියන ටේබල් එක ක්‍රියට් කරණය නවා ඒක තියෙන ෆිල්ස් මරෝද ටනික් නැකාඩ් නම්බ එක එක වර්ගේ මොකද ටෙක්ස්ට එකක් අපිස්පිවල සඳහන් කරන්න මේ යාකාරෙන් අකුරු දොල්හක් අවශ්‍යයම නම්බේ අලුත් අප අඩින්කාඩ නම්බස්ල ඉලක්කං ගොල හක්තියනවා ඒක තමයි මෙතන දු ළහයදල තියෙන්නේෙ ඒකමය ්‍රයිමිර් කීලෙස අපි යොදාගන්නවා දෙවිනි පෙරියදී ඉනිට් කියන අපේ ෆිල් නෙම් එක ඉ අනතුරුව විශාලත්වය ටෙස්ට් වර්ගේ වාචා කියන්නේ ටෙක්ස්ට වර්ග අගයක් ඒ වගේම විස්ස ඉනිශල් දහත්්‍යමුණ අපිට ස්ථාන විසක් යනවත් තිතත් සමඟ ඒකම නොට්නල් කියන විදියට අප යොදාගන්නස්ර්නේම් එක ඒවාගේ තිහක් දිගයි තික් දෙකට දාගෙන තියෙනවා ඒඉහින්දා අපිට විශාල නමක් වෙදාගන්න පුළුවන් තැන්පත් කියරන්න පුළුවන් ඉන්න අනතරුව දුරගත්තම හෝම් ඩිස්ටන් කත්වොත් ඉන්ට්‍රීජ නි සංක්‍යත්මකාගයක් එය ස්ථාන හතරකින් අපිට හතරක් අවශෙන් නෑ නම් තෙස්ථාන හතරක් වෙදවතින එහි ඕනම දුරක් අපිට දාගන්න පුළුවන් ඒ ආකාරයෙන් වඩුවොම්. මේ අපි තාම හදර තියන්නේ ස්කිවල් ස්ටේට්මන්් එක පමණයි ඇස්ල් ස්ටම් මේ තියන්නේ අපේ ලියවියෙන් ලියවෙලා තියෙන්නේ හොම මේ ඩේටබේසි සාදාගන්න යන්න පමණයි මේ ක්‍රියාත්මක වෙන්න මෙතිෙන්දීඩොෙක්ෂන්රිොස්කල් යන්න මෙති සඳහන්ගෙනවා ඒ ක්‍රියාත්මක වී නිවරදදුව ඩේටබේසකටේබල් එක නිවජ හැදුු නම් මේ ට්‍රුවකිනාගේ අපට ලැබෙනවා මේ පතිපරල් ලෙස ලබන්නේ ට යන්න නිවරදුව සකස් වුනාන එමනම් අපිට යනවා ල ඒකම එක කරගන්න බැරිවුණා නං එ ක්‍රේට ටේබල් කියලාපට මේ විදි එර එකක් ලැබෙනවා ඒකාරය ඉටු කල් ඉවරනං අවසානෙ අපි මේ ටබේ එක යුත්ත කරපු ඩේටබේ එක ලෝස් කරනවා ඉ අනතුරුව අප එකේතය අවසා එවා තමම ක්‍රියත්මකන්න උසා කරන්නම් හැබයි මෙදෝසැක් හටගන්නවා මොකද මංමය නොවිට එක වරක් මේ ක්‍රියාත්ම කල් ඇත්තේ එහෙම නොත් එහම බොහ විට නැවතත් එක ක්‍රියාත්ම කරන්න නොහැකි බව සඳහන් වී බලමු උසා කරලා එ කින්බ forෂ මඉ පෙර සකස් කර තිබෙන නිසා ඒ දෝසයක් පෙන්නුම් කරනවා එම නැත්තාම් ඔබට දකින්න පුළුවන් වෙනවා මෙහි තියෙන අනිත් අවස්ථාව මොකක්ද ටේබල් සක්පුල අපි බැලමු ඉදිරි මැට සටහන් වලදිී අපි මේ දෝෂය අටගන්න එකක් නෑ දැන්ටේබල් එක පමණයි අපි අදල තියන්නේ ඉතුරු ඉතිරි අපි තියන්නේ සැ තුළත් කරන්න දැන් අපිට පුළුවන් මේ දත්ත සමුදාය තියන මෙට එබල් එක දි බලඩ මේ අපාච්චි සව කහරහා මේමස්ල් ඉදිරිිය තියනඇමින් බොත්තමා අප එූ හෝතුන් අපිට පුළුවන් ඒමස්qල් තුළින් කොහොමද අප දත්ත දත්ත සමුදායි තියෙන අගයන් මොනද මේ වෙනට තිබෙන ශ්‍රක්ෂයමගක්ද යන්න අපිට සොයාගන්න පුළුවන් මේ තියන්නේ මම මීට පෙර සකස්කලටබේසස් ගනාවක් මේ අඩංගෙන නමුත් දැන් අපිස හදපු ටබ යන්න බැලුවොත් එහිතිය එබෙන ටන්ෆෝ කියනටේබැල් එක දැන් සකස්වී තිබෙන එය අපි විුත්ත කරල බැලුවොත් ඒ අඩංගෙනවා cardනනිශ සර්න් අපි මේ හදපු ස්්‍රක්ෂයතායි මෙහි තියන් නමුත් මෙහි තාම ්‍රකෝඩ් එකක් ඇතුළත් වෙලා නෑ තොරතුර රතුළත් වෙලා නෑ මෙහි තාම ඩටව ්‍රක්ෂය පමණයි සමුදායි තියෙනමටේබැල් එක වහිය පමණය තාම සරස් වෙලතින් බලමු කොහොමද මේකට පකෝඩ්ඩයක් ඇතුළත් කරන්න කියලා කෝඩ ඇතුළත් කරන්න ඊළඟ අපේ පෝගෑම් එකෙහි ඇතුළත් කලා තිෙන ඇරිකෝඩ් මේ ඇකෝඩ් ක්‍රියාත්ම කළ හෝත් අපිට පුළුවන් එක රෙකෝඩ්ඩයක් ඇතුළත් කරන්න මෙහි තිබන්නේ සවන යුසනම් පාස දර ඉස්සල්ල පරිදිම මේවෙරීබල් හත තිබෙනවා අපේ ඩේටබේසේ නම මෙහි සඳහන්නෙනවා ඉන්නන්නතුරුව ඒ විචල්ලය හතරත්ක්ක අපිට පුළුවන් මේ දත්තපාදකය දත්ත සමුදාය අපිට ආරම්භ කරන්න පුළුවන් වියුත්ත කරන්න පුළුවන් මෙම කනෙක්ෂන් ශ්‍රී යහත්ත එක්ක ඉ අනතුරුව අපිඉසට අපිට පුළුවන් අලුතෙන් රකෝඩයක් ඇතුළත් කරන්නඉස ස්කුවෙල් එක නමකක්දඉස infoෝෝ කියන සිදුවෙන් නමකක්ද infoෝ කියන අපට එබල් එකට රකෝඩ්ඩයක් ඇතුළත් කරන්න යන මොන්නගේ රකෝඩ්ඩයක්ද ඒ තියෙන ෆිල්ස් මේ සඳංගෙනවාස්ටනික්ඉනිශල් සන distance මේ ෆිල්ස් අතරට එකතුගන්න අගයන් මොනොද ඇ්ක අගයන් මොනවද කියන එක ඉන්න අන්නතුරුව මේ සඳහනෙන්. මේ තියෙන්නේ ළමක්ගේ අයින්කා නම්බ එකක් මම විතරදාපුුවන්කයක් නිවරදියක් වෙන්නේ ඉන්න අන්නතුරුව ඉනශස් ට පස්සෙන් නම සර්නම් එක යට ගෙදරට තියෙන දුර පාසරය සිට ඇතම් හතරයි ක්‍රේතමු කිලෝමිට හතරක් ඔහ අනතුරුව මේ රෙකෝඩ් එක තමයි අපි ඇතුළත් කරන්න න්නේ ස්කවෙල් එකේ ලියලතියෙනවා අපි ඉන්සර්ට මේටේබලේ නම භාවිතයන් තම අපි මේ ප්‍රකාශේ සකස් කලතින් මෙයත් ක්‍රියාත්ම කරන්නේ කනෙක්ෂන්රි මගේ රි මේ අපේ ස්කල්ල ක්‍රියාත්මකන ක්‍රියාත්ම කරන විට මේ මගින් ලබා දෙනවා අපේ මේ පංෂණින් එඩීට ලබා දෙනවා අගයක් එයාගේ වෙන නං මේ්‍රවට සමාන් එ අපිට කියන හොලා මේ රෙකෝඩ් එක සක්සස් පොලි ඇඩ්ඩුනා කියන කියවනවා එහෙම නොවන නං එර එකක් ලබා දෙනවා මොකක් දෙරේ එක කියන එක මනවර්ගේරකදද මෙතරින් සඳහන වෙනවා ඉ අනතුරුව අර පෙරපරි්දිම අපේ දත් සමදාය සෝපන් වෙච්ච අවස්ථාවෙන් ඉවත් වසා දමනො මේ අපි ක්‍රියාත්ම කළ බලන්න පුළුවන් අපේ දැන්ටේපල් හැදිල තියෙන්නේෙ දැන් රෙකෝඩ්ඩයක් ඇතුළත් කරන්න යන්නමි ගනේ නම මේටයි් කරන්න බින්ද ඇතුන Add data, add record, add .php දැන් අපිට බලාගන්න පුළුවන්නිකෝ Cre සක් පොලි කියලා අපිට අරමසේජයගේ ලබිට තියෙනවා. ඒකයන්නේ මෙයා නිවරදි කෝඩ් එක ඇතුළත් කරගෙන තියෙනවා. මෙන්න මෙතන මේ ක්‍රියාත්ම කිරමින් පසුවද. එ උන්න නිසා තමයි මේ එකෝ මේ ප්‍රකාශය ලැබින් එක න රෙකෝඩ්ඩේ හරිට ඇතුළු වෙලා තියෙනවා එඒ නිවරදිදික අපිට බලන්න පුළුවන් කොහමද බලන්නේ අපි නැවතත් අර අපේ ඇපාචි සර්ව එක අහරහා පින ත සවහර මස්කඇල්බන් මෙත න එඇත් එබි අනුතුරුව අපිට ලැබෙනවා මෙලෙස ඩවට යනවාෝෝ එහි සඳහන් වනවා ඔට පැහදිලිද කුඩාට සඳහන්වා එ ස්ටක් ඉනිෂ සර්නි මම ඇතුරත් කරේ අයිඩිකාඩ් නම්බ එකක් ඇතුරත් කරා ඉනිෂල් එම් කියේදවා හිට පස සිල්වා ඩිස්ටන්සේ හතරයි විදිී අගත් තමයි මම මෙහි යොදා ගත්ත බලන්න මේක තමයි අඩකාඩ් නම්බ එක ඉනිශල් සම් සිිල්වා හතර මේ අගේ එක රකෝඩ්ඩත් දැන් හදිල තියෙනවා අපි තවත් රෙකෝඩ්ඩ ඇඩ කල බලු මෙහි තියෙනවා කෝඩ රකෝඩ්ඩත්ත් ඇතුළත් කරන්න යන්නේ ඇඩ් කරන්න යන්නේ ඒ කේතේ තියෙනවා මුල් කේතැන් වෙනසක් නැහැ ඒ වගේමයි මේ අඩඟ වෙනවා ඉසටස්ටන්ෝ අපිමිටේබල් එකට ඇතුළත් කරනවා අලුත් රෙකෝඩ් එක මොනද ෆිල්ස් නේේ වගේමයි පිස් නේම්වලට අග්‍යන්ටික වෙනස් වෙනවා මිවෙන්නත් අයිඩෙන්ටිකාඩ නම් එකක් ඉනිශල්ස්ගේ නම අමරසිංහ අමරසිංහ කියන එක ටිකක් වැරත් දක් තියෙනවා එම් දෙකක් ලීවෙලා තියෙනවාමං හිතාමතාම මේකල වූ අප පස්ස වෙලාක මේක හදන් හැටි බලමු ඒකම දුර පහක් විදිට යදාගෙන තියනවා ක්‍රියාත්ම කර පසු අරඉසලවාගේම මෙහි ත්‍ර්පුට් එක පිල් ලබුණොත් එය ප්‍රකෝඩ් එක සක්සස් පොලි ඇඩ්ඩුනා කියනෙන් අපිට බලාගන්න පුළුව එකඇන්නේ ප්‍රකෝඩ්ඩයහරිට සේවුනා නම් ඉසරයි මේ ප්‍රකාශය ලැබෙෙන එමත්තන් එමෙද්ජක පිත් ලබවා අප මෙත් ක්‍රියාත්ම කළ හෝදන් අපිට ලැබෙනවා අෝග එකඇකෝ ඔව් එයත් නිවරදුව ඇතුළත් වුණු බව අපිට නිවරෙකෝඩ් කිය් සක්සස් පුළගෙන මෙසේජක ලැබුණ එකැන ඒ පතිඵලය වන්නේහි ඩඩබේ එකට අපේ මේ රෙකෝඩ්ඩ එක අලුත් රෙකෝඩ් එක ඇ ලාතියෙන අපි නැවතත් අපට බලන්න පුළුවන් අපේ ර් කර මස්ක ඉදිරිී තියනම ඇඩ්ම පොත්තම එබීම අපිට බලන්න පුළුවන් ඒ දතබාදක තියෙන දත්ව සමදායි තියෙන අගයන් මොනවාදයන් එස්ව අපි ගීම් බලමුඒ හිති වෙන ස්ටීන්ෝ යුත්ත කරමු දැන් අපිට බලාගන්න පුළුවන් රකොඩස් දෙක් කහි අඩඟ වෙන එසිල්ව සහ අමල්සිංහ යන නම් දෙකම එහි අඩංගුවන මේ ආකාරම අපිට ඇකෝ යන්න අපේ සබ්ෝගම් එකත් ක්‍රියත්ම කරබලන්න පුළුවන් එහි වෙනත් තවත් රකෝඩයක් අඩං කල තියවා අපේ බැලුවොත් තුගෙන රකෝඩ්ඩක තුෙන රෙකෝඩ එක ඉන්සින්වෙස්ටන්ෝ මේෆිල් සතරඒ වගේම තියනවාආගයන් විතරක් වෙනස් වල තියෙනවා ව විදදිියට අපිට දාරතිය මේ අයිඩන්ටිකාර් නම්වේක වෙනස්සලා ඉනිශල් නම අල්ලිස් කෙලදලා තියෙනවාඒවගේ දුර දෙකක් කියලා අප දලා තියනු නිසට ඇති දුළ දෑනිත් යන් වෙනසක් නෑ යා කාරම්මයි එලෙස මේ අගත් සමඟ අපි මේ ගොනුවත් ක්‍රියත්ම කළ විට අපිට ලැබයි මේකෝඩ්ඩෙක් හරියට ඇතුළත් වනානං අපිටසජක් ලැබයි මේ වගේම නිකෝඩ් ඇ සක්ස් පොලි කියලා බලමු අපේ පස්සනි පෝගම් එක ියත්ම කිලීමිදිත් නිව රකෝඩ් කියට සක්සස් පොලි කියලා අපිට ලබිල තියවා එකයන්නේ ඒනොත් මේ රකෝඩ් එක ඇතුළක් වෙලා තියෙනවා මේ රකෝඩ් එක අපේ තුන්ගෙන රෙකෝඩ්ඩම්කදද මිස් අල්ලිස් කියන නමස් සමගතියෙන් රකෝඩ් එක අපේ ේටබේ එකට ඇ්ඩලා තියනවා එතකොට අපි මේ අපාචිසර් එක තියෙන මයිස්ක්‍රල් ඉදිරියේ තියන මේ බොත්තම එබීමෙන් නිතර මේ දත්ත අපිට රකෝඩ්ඩල් විස්තර ලබාගන්න අපහුසුරී එක්නිසා මම ඩිස්පේ කරන්න රෙකෝඩල තියෙන තොරතුරු මොනවාද කියලා ටේබල් එක ඇති තොරතුරු සියල්ල එකවර බලාගන්න තව ප්‍රෝගෑම්මයක් හදලා තියෙනවා අපි එක බලමු තිය ිේ එම්පහතිය ඩිස්ේ යන්න මෙම ගින් මකක්ද සිදුවෙන්සිස්කල් එක තියන්නේද මීටසතියනය වෙනසක් නෑ ඔබ අපි සාකච්චා කර පරිදිම එයා ගැන්නේ ජිටම තිබෙනවා ස්කල් ටටමට එකගේ තියෙන සේල් මේ ස්ටාකෑමේ ඕවල් කියන්න එක සියලුම් රැකෝඩ් තොරගන්න කොහෙදද මේ ස්ටීන්ෝ කිය ටේබල්ලින් කියන එක තමයි අප මේ කියලා තියෙන ස්කල් එකට යත් ක්‍රියාත්මකරනවා ක්‍රියාත්ම කරාම රිසල්් එක වරිීබලට යදාගෙන තිෙන. ඒ වරිබල් එකට ගත්තම අපි පුළුවන් ඒ Numberබරෝස් කියන එකට එනවා අපිට කොච්චර ෙකෝඩස් තිය නොද කියෙනක. එය බින්ඳොරඩා විශාල නං තමයි අපි මේ කෝඩකෝඩ කඩල් ගිහිල්ල තොරොතුරු එඩියට ගන්න උසාහ කරන්න. මේ බින්දුව නං අපිට්‍රකෝඩස්න නැති නිසා මේ කතුලට එන්නෙ නෑ. මේ රිර් වනබර බින්ඳටඩා වැඩුවෙන්ෝ. එ උනාාට පස්සේ, ිමට පෙර ගෙනගත්ත වයිල් ලූ ප එකක්වෙදල තියනවා වයිල කඩිෂයට දරතියන දේ බලන්න මේ රිසල්ල අපේ රිසල්ස් කැන්නමකක්ද මේවෙරීබල්ල එක කියන්නේ අ ස්කවිල්ලින් ඕකන්වෙච්ච රැකෝඩ් සට් එක ඒකයන්නේ කොච්චරටේබට අදා රෙකෝඩ්ස් ගනාවත්ති න එසයල්ල එක එකතුුණුවිීගයක් තම්මයි මේ ස්කල්ල ස්කල් එකපු පකෝඩ් වීහය තමයි අප මේ රිසර්ස් වලට ආවෙේ එහි රෝ එකක් රෝයකින් රෝයකට යන්න කියන එක තමයි මේ කියවෙන්නේ වල්ටටම් එක තියෙන ල මේ කඩිෂන් එකෙන් කියවෙන්නේ ඒ රිසල් සැන අපේ තිය රෙකෝඩ් සට් එක තියෙන අගයන්හොල රෝස්තලින් රෝකෙන් රෝකට යන්න රෝයකට අගයන් ගන්න විට ්‍ර කියන අගයක් කාවොත් ගැනට මේ ගනිද්දී එට එනවා අගයක් එය වෙනෝ නං මේ දිගටම සිදුවනවා මේ පෝල්ස් කියන්නේ රෙකෝඩ් සිවුුණුනට පස්ථයි මේ පෝල්ස්වෙන්නේ එක නිසා අන්තිම රෙකෝඩ්ඩේ දක්වාම මේ අගයන් එකින් එක අරගෙන එකෝ මගින් එය පිින්ට් කරනු අපි පුළුවන් මේ ක්‍රාත්ම කළ බලන්න එම නැත්තං මේ රෝස්ගාන බින්චොටඩා වැඩි නැත්තං සරෝ රිසල්ස් කියලා ටබේ එක අපේටේබල් එක තොරතුරු නැති බව දන්න අපි මෙත් ක්‍රියාත්ම කළ බලමු එක්සම්පල් ි displayp උබටැම් බලන්න පුළුවන් ඒ රක තුන මෙහි ඩිස් වෙනවාමොනද අගයන්නබ විවිධ ඩංගුව වෙනවා ඉ අමතරුව නම ඉදිරියේ සිල්වා එ අල්ලිස්ගේ අමරසිං මේ වගේ අගැන් අපිට බන්න පුළුවන් ඒම ඩිස්ටන් ෝම් ඩිස්ටන්ස් හතර දෙක පහම දියට අගන් හෙදිලා තියෙනවා අපි අල්ලිස්යන්න පසුව එකතු කරේ නමුත් මෙයා ඒ ඉදිරියට ගැනල්ලා තියෙනවා අපේ මේ තියන අයිඩිකාඩ නම්බ එක යටත තියෙන අංක නිසා තමයි පිළිවට හදාගෙන තින් බලමු ඒකම තවත් වැඩසටනත් තියෙනවා අපයත් ක්‍රියත්මකරල් බල මිලසම ඩිස්ේ ස් යන්න පෝගෑමය බලමු මේ වැඩ සටන හිටඩාය ලැබෙන ප්‍රතිඵලය ඉටඩා පහසුයි අපිට තොරතුරු වෙන්නෙන් පැහදිලෝ ලැබෙනවා අනිකාඩ නබර් එක වගුවේ එක කොළම කට තියෙනවා නමෆිල්ස් පැහැදිලවා බලාගන්න පුුවන් අපි මේ ප්‍රතිබරය ලබගත්ත මේ මගේ තිරයක් ලබගත්තේ අප ප්‍රෝගෑමයම කද්ද කියනකල් බලමු මේ එක්සම් 7 තියන පෝගෑම්මේදයක් බලමු ඉස්සල්ල විදිහයටටමයි මේ ක්‍රියාත්මක වෙන්නේ මුල් ප්‍රෝගෑම් එක වගේ මයි මේ වෙනස තියන්නේ අලුත ටේබල් එකක් ඇතුළත් කළ තියෙනවා ටේබල් එක ඩක දෙකක් සහිතව ින් දර්පේම අප කින්න පුළුවන් මුලින්ම රො එකක් කරගෙන තියෙනවාටිය රෝ එක ඒ මේ තියන්නේ හෙඩින් මේටේබ එක හෙඩින් ටක නික්න්න ඊට පස්සේ ඉනිීශල් ඊට පස්සේන කොළම් එකේ තියන්නේ name හිට පස්සේ Home distance විදියට අපේ අර පිටි කියන ව ලූප් එක එන්න ඉස්සල තමයි මේ පේඩිය හදල තියන්නේ. මකද මේ ඉසල්ලම ටේබල් එක ආරම්බේදී එක පේලියක් එක වරක් විතරයි මේ ක්‍රියත්මක වියවයුත්තේ. ඉන්න අනතුරුව වල් ලූ් එක අර එකෝ යටතේ රෝ එක්දීලා ඉ අනතුරුවටඩ එක්ක තමයි අර ස්ටනික් වගේ අගයන් අපි ලබාගන්නේ මේඩො ර එ ඩොරෝඉ ඉනිශල්ටඉනි්ටලන්තියෙනවා සෑනම් රන්තිනවාි ඩිස්ටන් සරන්තිෙනවා ඉන්න අනතුරුවඩ පටන්ගන්නවා අවසං වෙනවා අවසානේ රෝක අවසන් වෙනවා රෝයගෙන් රෝ එක අපි සකස් කළ තියෙනවා අවසානයේදී ටේබල් එක අවසන් වෙන්නේ මේ රිිපිටිෂන්ස් හිවරුනාට පස්සේ ඉන්න අනතුරුව ටේබල් එක අවසන්න වනවා මේ විදියට අපිට බල්ලාගන්න පුළුවන් අපේ ඩේට ටේබල්ක අඩංගු කරලා පැහදිුව තොරතුර ලබාගන්න පුළුව දැම් මේ විදියට අපේ සම්දාව අපේ ටේබල් එක මේ වගේ රකෝඩ්ස් තුනක් අන්තර්ගත වෙලා තියෙනොදැන් මොන අද සිල්වා අල්ලිස් අමරසිංහ කියන තුන් දෙෙනෙෙ තොරතුරු අජුලත් වෙලා තියෙනවා මේක නමක් අපි හිතා මතාම මම මෙතන අමරසිංහ යන්න එමකුරු දෙක් එක තමයි ලිවයි එට ඒක වැරද්දක් අපි තුමමා අහම්බෙන් සිදුනු වැරද්දක් කියල මේ දැන් වෙනස් කළ යුතුයි මේ නම හරිට මේ අපිතු මේලාමයා කියවා මේ නමගේ ම වැරදි දැ අපි මේක හදාගන්නඩ ඕනි අපි හදන්න කොහමද කියලා බලමු අපකින් stable මෙම දත්තපාදකෙ තියෙන තොරතුරක් අ්ඩට් කරන්නයි යන්න අපි අර ඉසල්ල වගේම මෙහි තිබෙන තොරතුරු වෙනසක් නෑොනාද ලොකල් හෝස්ටරෝ පාස්ඩබ කියන මේටේබල් එක තොරතුරු ලබාදීම් ගල වෙනසක්වෙන්න ඉ අන්නතුරුව අපිට ලැබෙනවා ේටබේ එක මුලිම කනෙක්ීටක හදාගන්න ස්ථානය ඒනෙක්ටීට හදාලා ඉ අනතුරුව අපි ඊට පස ස්කවිල් එක ලියන්න අවශ්‍යය අ බලමු ස්ක එක ල අද්දී කොමද ස්කවිල් එක තියෙන් අපි ඉන්න අනතුරුව මේ අපබ්ඩේට ස්ටේටමන්ට් එක ස්කවිල්ල ලියන්නේ කොහමති කියර බලමු ය මේේතේ ඉල් ඊලඟට අන්තර්ගතය නවා කොමද ස්කවිල්ල ලියන්නේ අ්ේට් ට4ෝ අප් කරනවා ස්ටෝ අපේ ටේබල් එක මකක්ද ස්ටන්පෝගෙන ටේබල් එක අ්ඩේට් කරන්න යන්නේ කොහම ද අබ්ඩ් කරන්නේ ස සර්න සර්න එක අමර සිංහල ලෙසල් ලියන්න අවශ්‍යයි පිස ලියවල තිවුණ ඩබ එම් තිබුණේ තැන් හරියට අපි ලීල තියෙනවා සර්නම් එක අමර සිංහ යන්න යොදන්න කියා තමයි මෙහි සඳහන්ුවන්න අනතුරුව අපි කියන්න ඕන අමරසිංහ කියන නම තිබුණු රෙකෝඩ් එකක් හඳුර ගන්න ඕනේ කොම දඳුරගත්තේ වයා ටනික් ඊකල් මේ අමසිහට දාලා ඉඩන්ටිකාඩ නම්බ එක තම එතනය දරතින් ඒමනම් හැම රෙකෝඩ්ඩයක්ම සනම් එක මීතිර වෙනස් වෙන්නේ මෙන්න මේ වයා කියන කලෝසෙන් පසුව තියෙන කන්ඩිෂන් එක හරිියන රෙකෝඩ්ස් සිතරයි මේ වෙනස සිදුවෙන් මොනවද ටනික් ල තින්යින්ිකාඩ් ම්බ එක මේ අඩෙන්ටිකාඩ නම්බ එක වෙන ඕනම් ඒ කියන හරිට මර සිංහගේ රොකඩ් රෙකෝඩ්ට අදාලා ඩටකකාඩ් නම්බේ තම යුදර යෙන්නේ ඒට සමාන අවස්ථායිද මේ සෑන එක වෙනස් වෙන්න කියතමේ අපි විධානය යමු කරලාතින් ඒ ක්‍රියත්ම කරනවා අමිතෙන්දී ඒ ක්‍රියාත්ම වුණාට පස්සේ හරියට ක්‍රියාත්ම කඩානම් හරිස්සල වගේම රූ කියන අගේ ලැබෙනවා පතිපැල ලෙස එවිට අපිට එෝ මෙසෙද්ජය ලබෙනවා එහම නැත්තං අපිට ලබෙන එර මසේ එක මෙතන්දි දිස්වෙනවා ඉන්න අන්නතුරු අප අප්ඩේට් කාර්ය අවසන් අපේ ියුතුව තිබෙන ටේබල් එක ඩේටබේස් එක නැවත වසා දැමීම මේ පේරිී සිදුවෙනවා අවසානය අපේ ප්‍රෝග්‍රෑම එක අවසන් වෙනවා අපි මෙත් ක්‍රියාත්ම කළ බලමු මේ වැඩ සටහන ක්‍රියාත්ම කරාම පතිඵලය බල මොකක්ද කිය මේ තින් අපිේ පෝගෑම් එක මෙය ක්‍රියාත්ම කරන විට අපේ බව්ස තුළ ක්‍රියාත්ම කරමු මම තවකාලිකෝ ඩිස්පේ කරදා ගන්න ඉ අනතුර ම නම් වෙනස් කරනම් අප පෝගෑම් එකේ නම් වෙන්නේ 8. php අපි ඒ ක්‍රියාත්ම කළ විට අප්ේට සක්සස්පුලි මේ රකෝඩ් නිවරදව අපේටුනා යන්න සඳහන් වනවා එවිට අපි බැලුවොත් නැවතත් අපේ ඩිස්ලේ කල්ල බැලුවොත් ඩිස්පේට වඩා හොඳයි අපට පේනවා අමර සිංහ යන්නේ එ අපකරුත් දෙයක්ත් දෙැන්නෑ එඒය අපඩේටලා තියෙනවා ඒක න මෙන්න මේ නික් ඩටිකාඩ් නම්බ එක යටතේ තිබුණ රෙකෝඩ්ඩ් එක අපි වෙනස්කාරන කිව්වා මකක්ද තිබුණාගේ වෙනුවට අමරසිංහෙන අනුත් නම යොදන්න කියලා කිව් ඒ අනුව මේක පමණක් දැන් වෙනස් වෙලා අපිට ඒ නම නිවැරදි වෙලා තිබෙනවා නේවිදියට අපිට පුලන් අපේ ටබේස එක එකටේබල්ල එක තියෙන එක රෙකෝඩ්ඩයක් අපබ්ඩේට් කායන්න පුුවන් කිරීමේදී කරකොඩ්ඇන්නවේ අප විධානය අවශ්‍ය පරිදි රෙකෝඩ් ගානාාවකුනත් වයස්කාන පුුවන් ඒ අවස්ථාව අලු අපි ඊළඟට පලමු ඊළඟ වැර සටහන මොකක්ද පීළඟ එක ඩිලීට් අපි ඊළඟ පංෂන් එක වෙන්න ඩල් ඇන්නයි අපි කොහොමද මේ රකෝඩ්ඩයක් ඩලීට් කරන්න මේ කෝඩ්ඩ එක දි බැලුවොත් මේ ඒතේ දිහා බැලුවොත් අපිට වගේම දත සමඳ විියුත කිරම් ඒ වෙනසක් නෑ ඒ ව වසක් නැතුව මුල් කේතයන් ලියාති න නනතුරුව මේ ස්කල් ස්ටටම් එක තමයි වෙනස තින් ස්ටටම් එක පකොඩය ඩිලීට් කරන්න කොහොමද කියන මෙහි සඳහන්නයවා ඩිලිටම් ස්ටන් න්ෝ ඩිලට් කරන්න ො රකෝඩ් එක යන්න වයා ලෝසෙන්ම් පසු මේ සඳහන්න්නේ මොන රෙකෝඩ්ේ දෙයන්න නැවතත් අපේ ප්‍රයිමරිකී එකේ තියෙන තමයි සාමාන්‍ය යොදාගන්නේ ප්‍රයිමරි එකේ තියෙන අගයක් අපි යොදාගන්නේ ඒක වඩා හොඳයි ත නැතං රෙකෝඩ් කීපෑ මැකන්න පුළුවන් මේ අයිඩකාඩ් නම්බ එකින් අදාළ රෙකෝඩ්ඩ එක අපේ කියනවා මකා දමන්න කියලා ඒ කාර්ය වන්න මෙතින් දීටු වෙනවා මෙතන සත්ත්‍යය ලෙස රූ කියෙනගේඩීට අවත් ඒන්නේ රෙකොඩේ සක්සස්ල් ඩිඩට කියන එක තම අපිට කියන්න පුළුවන් එම නැත්තං එරමසජය රිසල් වගේම ලැබෙනවා අපි මේ ක්‍රියාත්ම කළහොත් මෙත් අපිට ක්‍රියත්ම කල බාන්න පුළුවන් ඒ ක්‍රියාත්ම කළ විට මේ මම යොදර තියෙන අගේ අපි බැලුවොත් දෙ දොළහ අවසානය තියෙන්නේ අල්ලිස් කියන රෙකෝඩ් එකයි මේ අල්විස් කියන රෙකෝඩ් එක මැකඩ ඕනේ මේ කාර්ය මේ අපේ ඩිලිට් කියන ප්‍රෝගෑමය ක්‍රියාත්ම කර විට එක්සම්ප 9 ඩිලට කෝ ඩට සක්සො ඒන දැන් අපේ අල්ලිස් කියෙන රකෝඩ්ඩ එක දැන් ඉවත් වෙලා තිබෙන්න්න ඕන අපි ඩිස්පේ කල බැලුවොත් නැවතත් ඔවු මේ බලන්න ඔබට පන ඇති අ අල්විස් කෙන රොකෝඩ්ඩේ මේ අඩංුවෙන නෑ දැන් අපේ රෙකෝඩස් දෙකක් පමණයි ඇතුළත් වෙලා තින් මේ ආකාරෙන් අපිට පුළුවන් ේබේස් ක්‍රියාත්ම කරන්න ඒ ඩටබේස් පේස් කීපයක් අපි ක්‍රියාත්නා කළ බැලුව අපි කොහොමද මුලින් දත්ත පාදකයක් දත්ත සමුදායක තියෙන මුලින්ම් දත්ත සමුදාය ක්‍රියාත්ම කිරීම ආරම්භ කිරීමගැන ක්‍රියට් කරනවා දත්ත සමුදාය එ අනතුරුව අපි ටේබල්යක් හැදුව ඉන්න අනතුරුව දත්ත ඇතුළත් කරා ඒ දත් ඇතුළත් කරපු දත්ත අපි මොනෝදි කියලා බලාගන්න පෝගම්මයක් ඇද ඩිස්පේ ප්‍රෝගමයක් ඉන්න අනතුරුව අපි ඒ එක රෙකෝඩඩයක් එඩිට කිරීම අප්ඩේට් කිරීම සිදු කරා ඉන්න අනතරුව තව අවසාන් ලෙස අවසායේ දී අපි එක රෙකෝඩ්ඩයක් මකාදැමීම සිදු කරනු ට ලෙස අපිට පුලුවන් දත් දත්ව සමුදායක තියෙන ටේබල් ක තියෙන තොරතුරු හසුරුුවන්න මේ පස්පි කේතයන් මගේ. මේමගේ කේතයන් අප ඔබ දැක්කා ක්‍රියාත්මර ප්‍රෝගෑම්ම පෝගෑම් එකි මේ බ්‍රව්සය එක ක්‍රියාත්ම කරල තමයි මේ කාරය ඉටුකරේ. නමුත් අපි සිිස්ටම්යක් හැදුවොත් අපි හදන සිිස්ටම් එක ඔවිදියට එක පිටුවම් පිට ක්‍රියාත්ම කරන්න අප හසුයි. එකට සම්බන්ධ කළ යුතුයි ඒවගේම අපි ඇතුළත් කන්න අගයන් කෙන ඉදිරිපත් කන අගයන් ව්ඩෝනි ඒ ඉදිරිපත් කරන අගයන් කොහොමද මේ පරිගණකට අපි ලබා දෙන්නේ අපි සව එකට ලබා දෙන්නේ කොහොමොද ඒවාගේ තොරතුරු අප ඊළඟ වැටසටහනේදී අපි සාකච්ඡා කරමු අප අද මේ දත්තපාදකයක්දත් සමුදායක් සමග සිදුකරන මෙම ්‍රියා කාරකම් ඉතා හොඳින් ඔබ හොඳින් පරිහාරණය කරලා මේ අපේ බඩ මේ පෝගෑම් ලබා ගන්න පුළුව මේ කේතයන් ලබා ගන්න පුළුව මේ ේතයන් නැවතනත ක්‍රියත්ම කරමින් ඔබ හොඳින් ඉගෙනගෙන ඊළඟ වැඩසටහන නටකා අපි බලමු කොහොමද ඩයිනනිමික් වෙබසයිට ටක් ඩනමික් වෙබසයික් මේ පස්පි කේතයන් මගින් නිර්මාණයකායන කෙේදයන් දුවපුතේ මේ වගේ වැඩසරහ අපි ගණනාවක්තැන් සාකච්චා කරා මේ දත සම්දායකක තියන ක්‍රියාකාරකම් ගණනාව කිදන් සාකච්ඡා කරා මේම නැවත නැවතත් ඔබ ක්‍රාත්න කර ඉතා හොඳින් පැහැදිලි කරගෙන මේ අවබෝදධ කරගෙන ඔබට ඊළඟ වැඩසටහන සඳහා සාතථකව සභාගවෙන්න ඔබත් මාසමඟ එක්වන්න එමන නැවතත්දිනක අපි හමේමු අයිබෝුවන්.